ಮತ್ತೆ ಐ ತಿಂಕ್ ಒಣ್ಣ ವೇಳೆ ಗೊತ್ತಿಲ್ಲ ಇನ್ನು ತವತ್ ತಪಿ ರಮ್ ಸ್ಟುಡಿಯೋಸ್ ಚಾನಲ್ ಗೆ ಟ್ಯೂಟೋರಿಯಲ್ ವಿಡಿಯೋ ಕಾ ಕೇಕಿ ತಿಂಕ್ ಮೇ ವಿಡಿಯೋ ಕಿಂಗ್ ಅದಾ ಪಿ ವಾಲೆಟ್ ಒಣ್ಣ ಅರಗನೆ ಇನ್ನ ಯೂಟ್ಯೂಬ್ ಟ್ಯೂಟೋರಿಯಲ್ ಸೀರೀಸ್ ಕೆ ಅಳುತ್ಮ ಟ್ಯೂಟೋರಿಯಲ್ ಸೀರೀಸ್ ಕೆ ಹೈ ವೆನಿ ಟ್ಯೂಟೋರಿಯಲ್ ಲೆಕ್ಕ ಇ ತಿಂಕ್ ಮೇ ಟ್ಯೂಟೋರಿಯಲ್ ಗೆ ನಂಗೆ ಅಪಿ ಕಥಾ ಕರೆಯನ್ನೇ ಯೂಟ್ಯೂಬ್ ಗೆ ಅತ್ರ ಅಳುತೆಂಗ್ ಅವಿಲ್ಲತೇನ ಗುಡಕ್ ಯೂಸ್ಫುಲ್ ವೇ ಫೀಚರ್ ಕಗ್ಗೆನ ಕೇನೆ ತಕೊಟ್ ಒಯಾಗಿ ಯೂಟ್ಯೂಬ್ ಚಾನಲ್ ಗೆ ಒಯಾ ಮನಹರಿ ಪ್ಲೇ ಲಿಸ್ಟ್ ಕರ್ನೋ ನಂಗೆ ಹೇಮನತ್ತಂ ಒಯಾಗಿ ಓಣಂ ವಿಡಿಯೋ ಇಕ್ಕಡ ಮೇಗ ಅತ್ರ ಯೂತ್ ಪಾವಿಚಿ ಕರನ್ನ ಪುಳುವ ಫೀಚರ್ ಕ ಇ ತಿಂಕ್ ಅಪಿ ಬಲು ಮುಗದ್ದ ಮೇ ಫೀಚರ್ ಕಗೆಲ ಇ ತಿಂಕ್ ಮೇ ಫೀಚರ್ ಗೆ ನಮ ತಮೈ ಟೈಮ್ ಸ್ಟ್ಯಾಂಪ್ ಕೇನ फीचर के तो मुकदमे टाइम स्टैम्प की ना फीचर के भाई मे फीचर के खाता कर रही राइट मांगे क्या पास के ना राइट इधिंग एक के ना क्या ना कालिंग उन्हें पढ़ दिया क्या ना ना अपने पाने वीडियो को वाला मनहरी गेम्स पैतर इन वाला गेम्स वाला प्ले करना ना दान ना वाला अपने लंका भी हाथ लेती ना मैंने में इधर एक्सट्रैक्शन वाली के लिए गेम में का के एक स्टीम में के अपने डाल लेती ना इधिंग मे गेम में कालिंग पेड तिब्बे दें अपने मे गेम में का आधे इंदला फ्री दीलती है ना ऐ थिंक वाला मे एक्सट्रैक्शन वाली पेज जगट गई ला मे के उड़म तीन पोस्ट के लिंक के कहा रहा गई ला स्टीम में किंग मे गेम में का गन ये मत नेता वाला पुलवां डायरेक्ट स्टीम में कट गई ला इस स्टीम में किंग आपे गेम में का फ्री डाउनलोड कर गन नहीं थिंग अनिवार्य वाला गेम्स प्ले करना ना मे गेम में का प्ले कर ला बार ना आप इट वाला के कमेंट्स देना राइट ඉතින් අපි මොකද්ද මේ කතා කරන්න යන්නේ එතකොට මම කියව අපි මේ ටයිම් ස්ටැම්ප් කියන ෆීචර් එක ගැන තමයි කතා කරන්න යන්නේ කියලා. ඉතින් මොකද්ද මේ ටයිම් ස්ටැම්ප් ෆීචර් එක කියලා කියන්නේ. එතකොට මේ තියෙන්නේ මගේ පරණ වීඩියෝ එකක්. මම මේ මගේ පරණ වීඩියෝ එකට මේ ටයිම් ස්ටැම්ප් ෆීචර් එක දාලා ටෙස්ට් කරලා බැලුවා. ටයිම් ස්ටැම්ප් ෆීචර් එකෙන් වෙන්නේ ඔයාගේ වීඩියෝ එක ඔයාට කඩන්න පුළුවන් චැප්ටර්ස් වලට එහෙමත් නැත්නම් කොටස් වලට. එතකොට කොහොමද මේ ඔයාගේ YouTube වීඩියෝ එක කොටස් වලට කඩන්නේ සහ කොටස් වලට කැඩුවම ඒක පේන්නේ මොන විදියටද? ඔයා අලුතෙන් වීඩියෝ සාමාන්‍යයෙන් අලුතෙන් එන වීඩියෝස් බලනකොට සමහර channel වල මේ විදියට ඔයා දකින්න ඇති. නමුත් ඔයාට සමහරට ඒක දැකලා ඒක හිතෙන්න නැතුව ඇති. ඒක අපිටත් කරන්න පුළුවන් කියලා. මෙන්න මේක තමයි තියෙන්නේ. ඔයාට බැලුවොත් පේනවා ඇති අපේ progress bar එක තියෙනවා නේ. කියන්නේ අපේ video එකේ අපි video එකක් බලනකොට ඒ video එකේ කොච්චරක් යනවද කියලා මෙහෙම රතු පාට bar එකකින් පෙන්නවා නේ. video එක play වේගෙන යනකොට රතු පාට bar එකක් ඉස්සරහට යනවා. එතකොට රතු පාට bar එක ගිහිල්ලා හිමීටි 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 කියලා video එක ඉවර වෙද්දී මේ කොණෙන් ඉවර වෙනවා. එතකොට මෙන්න මේ යන bar එකට අපි කියනවා video එකේ progress bar එක කියලා. කියන්නේ video එකේ කොච්චර දැන් ගිහිල්ලා තියෙනවද කියන එක තමයි මේ බාර් එකෙන් ඉන්ඩිකේට් කරන්නේ. එතකොට මේ බාර් එක සාමාන්‍යයෙන් කන්ටිනියස් බාර් එකක්. එහෙමත් නැත්නම් මේ බාර් එක එක දිගටම තියෙන බාර් එකක්. නමුත් මේ ටයිම් ස්ටැම්ප් ෆීචර් එකත් එක්ක මේ බාර් එක මොකද වෙන්නේ? කෑලි කෑලි වලට කැඩිලා තියෙනවා. එතකොට ඔයාට පේනවා ඉතින් මේ වීඩියෝ එක කියුණත් බැලුවොත් එහෙම මෙතන මේ වීඩියෝ එක ප්‍රෝග්‍රස් බාර් එක මෙතනින් පොඩ්ඩක් කැඩිලා තියෙනවා. මෙතනිනුත් පොඩ්ඩක් කැඩිලා තියෙනවා. මෙතනිනුත් පොඩ්ඩක් කැඩිලා තියෙනවා. මෙතනිනුත් පොඩ්ඩක් කැඩලා තිනවා. එතකොට මේ කැඩිලා තියෙන්නේ අපි අර වෙන් කරපු චැප්ටර්ස් වලට තමයි මේ වීඩියෝ එක කැඩිලා තින්නේ. එතකොට මේ චැප්ටර් එක මොකක්ද කියලා මම කොහොමද දැනගන්නේ? ඔයාට තියෙන්නේ අදාළ වීඩියෝ එක මේ විදිහට උඩට ගෙනියන්න කර්සර් එක. එතකොට ඔයාට පේනවා ඇති ඒ අදාළ එක උඩට ගෙනිච්චම ඒ අදාළ කොටස විතර අනිත් ඒවට වඩා තික්නස් එකකින් වැඩි වෙනවා. එහෙමත් නැත්නම් උසෙන් වැඩි වෙනවා. උසෙන් වැඩි වෙලා ඒකේ උඩ ප්‍රිවියු එක පෙන්නද්දී new undo කියලා මෙතන පෙන්නන්නේ ඒ චැප්ටර් එකේ නම. ඊට පස්සේ ඔයා මේකට ගියොත් ෆ්‍රේම් ටූල් කියලා පෙන්වන්නේ ඒ ඊළඟ චැප්ටර් එකේ නම. ඒ කියන්නේ මම මේ කොටසෙදි තමයි කියන්නේ මේ විනාඩි 4:40 නේ ඉඳලා මම මේ විනාඩි 7:15 වෙනකම් යන ටිකේ තමයි මගේ අන්ඩු ෆීචර් එක ගැන මම මෙතනදී පැහැදිලි කරන්නේ. මේ ටිකේ තියෙන සිම්පල් මැත් වර්ක් කියන ෆීචර් එක ගැන. මේ තියෙන මගේ ඉන්ට්‍රෝ එක. හරි. එතකොට කාට හරි ඕනනම් කෙලින්ම මොනහරි දැන් කියන්නේ දැන් අපේ මේ වගේ දැන් මේ මේ වීඩියෝ එක මිතන්නකෝ දැන් මේකෙම තියෙනවා අපි ඉස්සෙල්ලම ඉන්ට්‍රෝ එකක්. එතකොට ඉන්ට්‍රෝ එකේදී කියනවා මම මෙන්න මේ ෆීචර්ස් තුන ගැන තමයි ඔයාලට කතා කරන්න කියලා. එතකොට මේ ෆීචර්ස් තුනේදී ඔයා එක අපි හිතමුකෝ ඔයා ෆීචර්ස් දෙකක්ම දන්නවා. ඔයාට ඕනේ තුන්වෙනි ෆීචර් එක ගැන දැනගන්න. එතකොට ඔයාට මේ දෙකම ස්කිප් කරලා ඔයාට කෙලින්ම මෙතනින් පටන් ගන්න පුළුවන්. ඔයාට කෙලින්ම මෙතන ක්ලික් කරොත් ඔයාට මෙතනින් පටන් ගන්න පුළුවන් ඔයාගේ වීඩියෝ එක. ඔයා ආපහු මුළු වීඩියෝ එකම බලලා එහෙම බලන්න ඕනේ නැහැ. එතකොට YouTube එකට වීඩියෝ එක අප්ලෝඩ් කරන කෙනා මේ විදිහට එයාගේ වීඩියෝ එකේ චැප්ටර්ස් විදිහට කඩලා දුන්නම ඇත්තටම හරිම ලේසි වෙනවා බලන කෙනාට හොඳ විදිහට මේ වීඩියෝ එක බලන්න. ඉතින් මේක මම හිතන්නේ සෑහෙන වැදගත් ෆීචර් එකක්.
මම තිස්සරාට මේ වීච එක දිගටම අපේ ටියුටෝරියල් වලට පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නේ. මොකද ඒ තරම් මේක වැදගත්. ඕන කෙනෙක්ට ඕන වෙලාවක ඇවිල්ලා අදාළ කෑල්ල විතරක් සමහරට අමතක වුණොත් ඒ අමතක වෙච්ච කෑල්ල විතරක් ආපහු ඇවිල්ලා බලලා යන්න පුළුවන් අපේ වීඩියෝ එකේ. රයිට්. එතකොට මම හිතනවා ඔයාලට දැන් මේ ටූල් එකෙන් වෙන දේ තේරෙනවා කියලා. එතකොට සාමාන්‍ය වීඩියෝ එකක් ගත්තොත් මේ සාමාන්‍ය වීඩියෝ එකක් ගත්තොත් ඔයාලට පේනවා ඇති නිකන් ටයිම් එක වැටෙනවා, උඩින් thumbnail එක වැටෙනවා, එහෙම ඇරෙන්න අර chapter එකේ නම වැටෙන්නේ නැහැ. එතකොට මෙන්න මේකෙදි දැන් ඔයාලට පේනවා ඇති ඒ අදාළ chapter එකේ නම වැටෙනවා. එතකොට මේක පොඩ්ඩක් මේ feature එක හැංගිලා තියෙනවා කිව්වොත් නිවැරදි. ඒ කියන්නේ මේක YouTube එකෙන් officially ගොඩක් highlight කරලා පෙන්නපු එකක් නෙමෙයි. ඒකට හේතුව තමයි මම හිතන්නේ ගොඩක් වෙලාවට YouTube එකෙන් අලුත් features දාන්නේ නිකන් YouTube දැන් studio කියන එකවනේ YouTube studio එකත් එයාලා අලුත් feature එකක් විදියට දැම්මට ඒ කියන්නේ ඒකේ beta එකක් මුලින් දීලා පොඩි crowd එකකට දීලා test කරලා බලන්න කියලා. ඊට පස්සේ තමයි ඒක ටික ටික crowd එකට එවන්නේ. එතකොට මෙන්න මේ වගේ දෙයක් නිසා තමයි මම හිතන්නේ මෙයාලා මේක හොර රහසෙම එවලා තින්නේ මේ ටයිම් ස්ටැම් ෆීචර් එක කට්ටිය පාවිච්චි කරනවද, මොකක්ද එයාලගේ ෆීඩ්බැක් එක, අන්න ඒ වගේ දෙයක් දැනගන්න. හරි. එතකොට ඒ නිසා තමයි මේක මේ වැඩි සද්ද නැතුව එවලා තියෙන්නේ. ඒ වුණාට මේක හරිම වැදගත් ෆීචර් එකක්. එතකොට මම දැන් ඔයාලට මේ ටියුටෝරියල් එකකින් කියලා දෙන්නේ ඔයාත් ඔයාගේ YouTube channel එකක් කරනවා නම් කොහොමද මෙන්න මේ ටයිම් ස්ටැම් ෆීචර් එක පාවිච්චි කරලා ඔයාගේ වීඩියෝ එකක් chapters වලට කඩාගන්නේ කියන එක ගැන. එතකොට අපි යමු කොහොමද මේක කරන්න කියලා බලන්න. එතකොට මගේ Photoshop තව මෙන්න මේ විදිහට වීඩියෝ එකක් තියෙනවා. මම මේ වීඩියෝ එක අරගෙන හරියටම නෙමෙයි මම දැනට නිකන් ටයිම් ස්ටැම්ප් වලට කඩන්න තමයි යන්නේ. එතකොට කොහොමද මේ ටයිම් ස්ටැම්ප් එක කඩන්නේ? එතකොට අපි මෙන්න මේ විදිහට YouTube Studio එක ඇතුළට ගියාට පස්සේ මේකනේ අපි වීඩියෝ එක edit කරන්න තියෙන තැන. එතකොට දැන් ඔයාලා සමහර ඉතිලා ඇති හරි එහෙනම් වීඩියෝ එකේ ටයිම් ස්ටැම්ප් එක කොහෙරි ඇති මෙතන feature එකක් විදිහට. ඇත්තම කිව්වොත් එහෙම නැහැ. මේක මෙයාලා හොර රහසේ දුන්න කියලා මම ඒකයි කිව්වේ. මෙයාලා මේක කරන්නේ පොඩි හොර විදියකට. හොර විදියක් කියලා කියන්නේ මේක ඇත්තටම වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තමයි අපි ලියන්නේ. කොහොමද මේක වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලියන්නේ? රයිට්. අපි බලමු. මම හැෂ්ටැග්ස් ටික අයින් කරන්නම්. මම හැෂ්ටැග්ස් ගැනත් කියලා දීලා තියෙනවා කලින් ඔයාලට මතක නම්. රයිට්. එතකොට මම මෙතන චැප්ටර්ස් කියලා උඩින් දාලා චැප්ටර්ස් කියන්නේ දාන එක අනිවාර්ය නැහැ. අපිට පුළුවන් ඉස්සෙල්ලාම ඔයාගේ ටයිම් එක දෙන්න. සාමාන්‍යයෙන් ඔයාගේ වීඩියෝ එක පටන් ගන්නවනේ අපි මේ මගේ වීඩියෝ එක කොටස් තුනකට කඩමු. ඉන්ට්‍රෝ එක, ඊට පස්සේ මැද ෆීචර්ස් ටික, ඊට පස්සේ අපි හිතමුකෝ ඉන්ට්‍රෝ එක, මැදට ටියුටෝරියල් එක, ඊට පස්සේ අන්තිමට එනවා අවුට්‍රෝ එක. එතකොට මෙන්න මේ ෆීචර්ස් තුනට අපි මේ වීඩියෝ එක කඩනවා කියලා හිතමුකෝ. එතකොට මේක කඩද්දි මට කරන්න තියෙන්නේ මුලින්ම මම පටන් ගන්න වීඩියෝ එක බින්දු වෙන්න. එතකොට මම දානවා 0.32 තප්පර 0.2. පළවෙනියටම තියෙන විනාඩි, ඊළඟට තියෙන තප්පර. විනාඩි වලට 1යි 1.0යි, තප්පර වලට 0.2යි. ඒ අතරමැද 32 අපි දානවා මේ විදිහට. ඊළඟට ඊට ඉස්සරහින් දානවා ඉන්ට්‍රෝ කියලා මේ විදිහට ටයිප් කරලා. හරිද? මෙච්චරයි කරන්න තියෙන්නේ. එතකොට අපි දැන් අපේ පළවෙනි ඉන්ට්‍රෝ පාර්ට් එක චැප්ටර් එකක් විදිහට කඩාගෙන ඉවරයි. ඊළඟට අපි හිතමුකෝ මේක විනාඩි 5ක් ගියාට පස්සේ තමයි තියෙන්නේ විනාඩි 5යි තප්පර 25ක් කියනකොට විනාඩි 5යි අපි හරියටම කරන්නේ නැහැනේ. විනාඩි 5යි තප්පර 25 අපි මේ විදිහට දානවා. මේකෙන් තමයි අපේ ටියුටෝරියල් එක පටන් ගන්න කියලා අපි දානවා. ඊළඟට මම මේක ඉවර කරන්න යන්නේ. එතකොට විනාඩි 21ක් අපේ වීඩියෝ එක තියෙන නිසා මම දානවා විනාඩි 20ෙදි නැත්නම් විනාඩි 18යි 30ෙදි විනාඩි 18යි 30ෙදි තමයි අපේ අවුට්‍රෝ එක, එහෙමත් නැත්නම් අපේ වීඩියෝ එක ඉන්ට්‍රෝ එක වගේම වීඩියෝ එක ඉවර වෙන තැනට එන්නේ. එතකොට මෙන්න මේ විදිහට දාලා මම මේ වීඩියෝ එක සේව් කරනවා. හරි, සේව් කරලා එතකොට දැන් අපි බලුවොත් මෙතන වීඩියෝ එක මොනවාක්වත් මේ විදිහට කැඩිලා මුකුත් නැහැ. හැබැයි අපි දැන් මෙතන වීඩියෝ එක සේව් කරපු නිසා මම මේක රීලෝඩ් කරනවා. මේක රීලෝඩ් කරපු ගමන් මොකද වෙන්නේ? හොඳයි, ඉතින් ඔන්න ඔයාලා එකතු වෙලා ඉන්න වඩ පේනවා ඇති වීඩියෝ එක කැඩිලා තියෙන කෑලි තුනකට. මෙතන එකයි, මෙතන එකයි, මෙතන එකයි. ඊට පස්සේ මෙතන අවුට්‍රෝ කියලා පෙන්නනවා, මෙතන ටියුටෝරියල් කියලා පෙන්නනවා, මෙතන ඉන්ට්‍රෝ කියලා පෙන්නනවා. ඉතින් ඔයාලට තේරෙනවා ඇති හරිම ලේසි විදියට ඔයාගේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මෙන්න මේ විදියට ඒ අදාළ ටයිම් එකයි, ඊට පස්සේ ඒ අදාළ චැප්ටර් එකේ නමයි දැම්මට පස්සේ
ඒක සේව් කරාට පස්සේ ඒක ඔටෝම මේකෙන් කැඩෙනවා. ඉතින් මේක හරිම ලේසි. මම හිතන්නේ ඔයාලට උනොත් ලොකු වෙලාවක් යන්නේ නැහැ. එතකොට අපි බලමු මොකද්ද මේක කරද්දී තියෙන නීති රීති කියලා. එතකොට අපි හිතුවොත් අපි බිංදුව කියන එක නะ අතරමැදට දැම්ම කියලා. අපි බිංදුව කියන එක නะ අපි හිතමු ටියුටෝරියල් එක පස්සට දැම්ම. ඒ කියන්නේ පිළිවෙලක් නැතුව. එහෙම පිළිවෙලක් නැතුව දැම්මොත් මේක වැඩ කරන්නේ නැතුව යනවා. මේ නිසා අනිවාර්යයෙන්ම ඔයාගේ ටයිම් ස්ටැම්ප් එක බිංදුවෙන් පටන් ගන්න. බිංදුවයි තප්පර බිංදුවයි බිංදුවෙන් පටන් අරගෙන ඊට පස්සේ එතන ඉඳලා පල්ලයට ගානට පිළිවෙලට දාගෙන ඉන්න මේ චැප්ටර්ස් ටික බෙදෙන විදිහ. ඒක තමයි පළවෙනි නීතිය. ඊළඟ නීතිය තමයි ඔයාගේ චැප්ටර්ස් ගාන අඩුම තුනකටවත් කැඩෙන්න ඕනේ. අඩුම තුනකටවත් කැඩෙන්න ඕනේ. හරි. අඩුම තුනකටවත් කැඩෙන්න ඕනේ. එතකොට සාමාන්‍ය ඉන්ට්‍රෝ එකයි අවුට්‍රෝ එකයි ඊට පස්සේ මැද ටියුටෝරියල් එක කියලා මම දාලා තියෙන තැනට මොන හරි කන්ටෙන්ට් එක තියෙනවනේ ඒ කන්ටෙන්ට් එක එතනට තියෙන්න ඕනේ. ඒ තුනවත් අඩුම තියෙන්න ඕනේ. ඊට වඩා මාතෘකාවල බෙදෙනවා නම් ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්තම් පාවිච්චි කරන්න බෑ. එතකොට මොකද්ද පළවෙනි නීතිය තමයි බිංදුව හැම වෙලාවෙම මුලින් ඇවිල්ලා ඊට පස්සේ ටයිම් එක පිළිවෙලට දාන්න ඕනේ. දෙවෙනි නීතිය තමයි අඩුම චැප්ටර්ස් තුනකටවත් ඔයා කඩන්න ඕනේ. අඩුම චැප්ටර්ස් තුනකට කඩන්න ඕනේ. කියන්නේ මිනිමම් චැප්ටර්ස් තුනක්වත් ඔයා කඩන්න ඕනේ. ඊළඟ එක තමයි එක චැප්ටර් එකක වෙලාව අඩුම තප්පර 10ක්වත් වෙන්න ඕනේ. එක චැප්ටර් එකක් අඩුම තප්පර 10ක්වත් ඉන්න ඕනේ. කියන්නේ චැප්ටර් එකක් වෙන්න නම් ඒ කොටස තප්පර 10ක්වත් මොන හරි කන්ටෙන්ට් එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ හතරවෙනි නීතිය තමයි ඔයා මෙතන දාන නමේ අකුරු තුනට වඩා තියෙන්න ඕනේ. අකුරු තුනක් හෝ ඊට වැඩියෙන් තියෙන්න ඕනේ. අඩුම අකුරු තුනක්වත් තියෙන්න ඕනේ. අපි හිතමු අකුරු දෙකක් නම් තිබ්බේ. එතකොට මේක ඒ මාතෘකාව එහෙමත් නැත්නම් චැප්ටර් එකේ නම විදියට ගණන් ගන්නේ නැහැ. ඉතින් ඔන්න ওই විදියට තමයි මේ YouTube වල චැප්ටර්ස් වැඩ කරන්නේ සහ ඒකේ නීති රීති හැදෙන්නේ. එතකොට මම ආයෙමත් පාරක් ටග් දාලා සමරි එකක් දෙන්න YouTube එකේ ඔයාගේ වීඩියෝස් ඔයාලට දැන් ඉඳලා චැප්ටර්ස් වලට කඩන්න පුළුවන්. එතකොට මේ චැප්ටර්ස් වල කඩනකොට අඩුම කඩන්න කොහොමද වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහිල්ලා අදාළ ටයිම් එකයි අදාළ චැප්ටර් එකේ නමයි දාන්න තමයි තියෙන්නේ චැප්ටර් එක පටන් ගන්න වෙලාව. එතකොට මේකෙදි මුලින්ම රූල්ස් කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි මුලින්ම බිංදුවෙන් පටන් අරගෙන ඊට පස්සේ තමයි වෙලාව වැඩි වෙන විදිහට චැප්ටර්ස් ටික මෙන්ෂන් කරන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි රූල් එක තමයි අඩුම චැප්ටර්ස් තුනක්වත් තියෙන්න ඕනේ. තුන්වෙනි රූල් එක තමයි ඔයාගේ එක චැප්ටර් එකක් තප්පර 10ක්වත් වෙලාව ගන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ එක අන්තිම එක තමයි ඔයාගේ දාන නමේ අකුරු තුනක්වත් අඩුම තියෙන්න ඕනේ. හරි. දාන චැප්ටර් එකේ නමේ. එතකොට ඔන්න ওই ටික තමයි නීති ටික. ඉතින් මම හිතනවා මේක ඔයාලට ගොඩක් යූස්ෆුල් ෆීචර් එකක් වෙයි කියලා. ඊට අමතරව ඔයාලට තව පණිවිඩයක් දෙන්න තියෙනවා. ඒක තමයි අපේ channel එකත් එක්ක ඔයාලා දිගටම ඉන්නවනම් අපි ඉස්සරහට Photoshop වලින් පටන් අරගෙන තව එක එක softwares වලට ඔයාලා මොකක් හරි දැනට අපේ YouTube channel එකේ මොන හරි software courses follow කරනවා නම් මේ software courses වලට අපි courses online කරන්න පටන් ගන්න යන්නේ. එතකොට online classes විදියට අපි කරනවා, workshops විදියට නැත්නම් classes විදියටම අපි කරනවා. ගොඩක් time එක අරගෙන මම ඔයාලව train කරලා, ඒ කියන්නේ මම ඒගොම්ම මමත් කියලා දෙනවා මොකක්ද කොහොමද කරන්න කියලා live. ඔයාලට classroom එකට ඇවිල්ලා ඒ කියන්නේ ඔන්ලයින් හරි ඔන්ලයින් ඔයාලට ඇවිල්ලා ක්ලාස් එකට ඇවිල්ලා මගෙන් ප්‍රශ්න අහලා ඔයාලට ඒ විදිහට ඒ ක්ලාසස් කරන්න පුළුවන්. මේකට හැබැයි ගොඩක් විට මම ෆී එකක් අය කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඒ පණිවිඩෙත් ඔයාලට දෙන ගමන්ම අපි එහෙනම් අපේ 6 වෙනි ටියුටෝරියල් එක YouTube වල ඉවර කරනවා. ඊට පස්සේ අපි 7 වෙනි ටියුටෝරියල් එකෙන් අනිවාර්යෙන් හමු වෙනවා. ඔයාලට සුබ දවසක්.